මඟුල් පෝරුවක් නිසා ප්‍රසිද්ධියට පත්වුණු අපූර්ව විහාර සංකීර්ණයක් නැගෙනහිර පළාතේ පිහිටලා තියෙනවා. කාවන්තිස්ස රජතුමා සහ විහාර මහදේවිය අතර විවාහය මේ පුදබිමේ සිදු වුණා කියලායි අතීත තොරතුරුවල දැක්වෙන්නේ. අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් මොනරාගල මාර්ගයේ පොතුවිල් සිට කිලෝමීටර 10ක දුරක් ගමන් කිරීමෙන් පසුව මෙම ඓතිහාසික පුදබිමට ළඟා විය හැකි. මහවංශයට සහ පෝජාවලියට අනුව රුහුණේ පාලකයා වූ පළමු වන දක්පුල රජු ප්‍රාණ දිවෙණෙහි වැඩ විසූ මහතෙරුන්ගෙන් බණ අසා පැහැදී උන්වහන්සේ වෙනුවෙන් රුහුණු මහා වෙහෙර නමින් බේරක් ඉදිකර ඒ පූජා කර තිබෙනවා. කැලණිතිස්ස රජු මුහුදට බිලිදුන් විහාර මහා දේවී කුමරිය රැගත් යාත්‍රාව නැගෙනහිර වෙරළට ගොඩබඩ බව දැනගත් කාවන්තිස්ස රජු කුමරිය ගලවාගෙන සරණ පාවා ගැනීම සිදු වුණේ මෙම රුහුණු මහා විහාරයේ වන අතර එතැන් පටන් එය මගුල් මහා විහාරය ලෙසින් ප්‍රචලිත වූ බව ජනප්‍රවාදයේ දැක්වෙනවා. සීමා මාලකයට ඇතුළු වන දොරටුවේ ඇති සඳකඩ පහන පුරා විද්‍යාත්මක වශයෙන් සුවිශේෂී නිර්මාණයක්. මෙහි කැටයම් අතර ඇදා සහ ඇත් ගොව්වාද නිරූපණය කර ඇති අතර දැනට හමුවේ ඇති මේ ආකාරයේ පිළිම ගේක නටබුන් මෙන්ම අනුරාධපුර යුගයට අයත් දැයි සැලකෙන අභය මුද්‍රාව සහිත හිටපිළිමේද සුවිශේෂී නිර්මාණ අතර වනවා. මෙහි පිහිටි බෝධිකරය වෘත්තාකාරව ගොඩනැගුවක්. සමස්ත බෝධිකරයම පත්මේක ආකාරයෙන් නිර්මාණ කර තිබීමද හෙළ කලාකරුවාගේ විස්මිත හැකියාව විදහා දක්වනවා. නිසි සංරක්ෂණයකට ලක් නොවූ මේ පුදබිමේ බොහෝ නටබුන් දිනෙන් දිනම විනාශ වෙමින් යන බවයි මහා සංගරුවන පෙන්වා දෙන්නේ. රජයේ නිලධාරීන් එක පැත්තකින් භූමිය ආක්‍රමණය කරනවා. මේ භූමිය ගත්තාම අතීතයේ ශිලා ලේඛනවල සඳහන් වෙලා තියෙනවා අක්කර 19,900ක් පමණ මේ භූමියට අයිති වෙලා තියෙනවා කියලා. නමුත් දැන් වර්තමානයේ අපිට අක්කර 80ක පමණ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. දැනට පූජා භූමියක් කිරීම සඳහා අනුමැතිය ලැබී තිබෙන නමුත් ඒක ප්‍රමාද වීමට හේතුවක් තියෙනවා භූමිය නිරාකරණය කිරීමේ ගැටලුවක් නිසා. පානම්පත්තුවේ සියවස් ගණනාවක අතීත ශ්‍රී විභූතිය ලොවට කියාපාන මේ මගුල් මහා විහාරය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම සැදැහැති සියලු බෞද්ධයන්ගේ අද දවසේ වගකීමයි.